විදර්ශනා භාවනාව විදර්ශනා භාවනාව සමත භාවනාවට වඩා උසස්්‍යය. එය දුර්ලබ බුද්ධෝත්පාද කාලයකීම ලැබෙන දුග්ගිනි නිවෙන කෙලෙස්මල වියලන අනගි උපදෙස් රැසකි. එහි ආනිසංශ පක්ෂයද අතිශයෙන් වැදගත්ය. ඒ කළේතු වන්නේ නිවන් අරමුණු කොටගෙන නියම ගුරුපදේශයන් හි පිහිටා ගනිවිනි සත්වයා පුද්ගලයා ස්ත්‍රිය පුරුෂයා යනාදී වශයෙන් බැලීම සැලකීම පවත්වන්නේ සම්මුතිය තහවුරුවන ආකාරයට ඒයි නුවනක් නොවැඩයි සංඥාව අභිනන්ධනය තන්හාව දිට්්‍යිය යන විපරයාස හැඟීම් එයින් වැඩේ යතා තත්වය අවබෝධයට එයින් බාධ පැමිණේ යථභූත ඥානයක් නොලැවෙයි යතාභූත ඥානය නැතිකමින් දුක වැඩිවෙේ තන්හා දිට්ටි ආදිය නැවත නැවත වැඩේ බුද්ධෝත්පාද කාලයකම ලැබෙන මේ විදශනාව අනිත්‍ය දුක්ක අනාත්ම අවබෝධයට උපකාරවෙයි එයින් නිර්වාණ අවබෝධය සලසේ මේ විදर्ශනා ක්‍රමයෙන් සම්බන්ධය ඇතිවනසේ වඩන ඥාන පරම්පරාවකි නුවන රැසකි මුලින් පාල කරගත් ඥානයයට ප්‍රතිපක්ෂව එය වසාසිටි කෙලෙස් සන්තානයක් පාකිරීමෙන් පාලවෙ චිත්ත සන්තතිය තවත් ශක්තිමත්වෙයි එසේ ශක්තිමත්වීමට කරුණු දෙකක් උපකාරවෙයි එකක් සිතහි කලක්මුළුල්ලෙහි බැදී තිබූ කෙලෙස් මලාහක් වීමය අනිෙක ඒ පිරිසිදුවීමෙන් අරමුණුට බැසගන්නන්නා කුසල පාක්ෂික ධර්ම සමූහය බලවත්වීමය. මෙහිදී නිකම් හිටියොත් ඒ තිබෙන බලයද පහත වැටෙන්න්නට ඉඩ තිබෙයි නැවත නැවත සල්ලක්න චිත්ත පන්තිය පැවැත්වීමේදී पුවෝක්ත ක්‍රමයෙන් පවත්නා විදශනා පරම්පරාව පැත්වීමේ ක්‍රමය විදශනා භාවනාවයි. ඒ උගැන්වීමේ දී දෙන උපදෙස් රැස බුදුරජාණන් වහන්සේගෙන් පහළ වූයේ සැරයුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා විසින් අනුක්‍රමයෙන් විනය ජනතාව කෙරෙහි යොදවාලීමෙන් අපරිමාන ප්‍රතිඵල රාශ්ියයක් ලෝකය ඉදිරයේ තබන ලද්දේය මේ උපදෙස් අතරහි පහසු ක්‍රමය නම් යෝගාවචර භාවයට පැමිණෙන පුද්ගලයාට සුතමේ ඥානය පහළවන අන්දමට මුොලදී දහම් දෙසිය යුතුය උගැන්විය යුතුය. පසුව භාවනාවේ යෙදීමෙන් භාවනාමේ ඥානය පහළකර ගැනීමට අවස්ථා සලසාදීමය. තවත් උපදේශ ක්‍රමයක් නම් කර්මස්ථාන ආචාරවරයා විසින් யோගාවச்சரයා தමාගේ පාලனයට ගෙන மනසිக்காර வீதியை යොදவாலීමයි. එහි எது නඔහෝගේ නුවන වැඩෙන හැටි හැஸ்ரීම් කතාකිරීම් පැනවිச்சාරීම් පැනවිසදීම් නුවන යොදவாලීම් සිහි හැසිரවීම් ஆදෙන් विදर्ශணவாරය முதுන් පැමිණனතුරු රැக்கගෙන භාවනவே எදவීමයි. මේ ක්‍රம දෙකම ඒ ඒ පුද්ගලයන් අනුව සාර්ථක කරගත හැකි වෙයි. මෙසේ විදර්ශනා භාවනාව සමවිදියක යෙදී නොපසුබට උත්සාහයෙන් ගෙන අයුතු වනහෙයින් එහි නියමතේරුම පහළ කර ගැනීමට විසුද්ධි මාර්ගගත මේ පාටය සලකාක බැලීම හොඳය. කතාභාවේ තබ්බාති එත්ත පන යස්මා ඉමාය සං්ඥාය කන්දාා එතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිශ්ච සමුපාදාදී බේදා දම්මා භූමි. සීල විසුද්ධී චේව චිත්ත විසුද්ධි චාති ඉමාදේව විසුද්ධියෝ මූලං දිිට්ටි විසුද්ධි කංකාවිතරණ විසුද්ධී මගා මග ඥානදස්සන විසුද්ධී පටිපදා ඥානදස්සන විසුද්ධී ඥානුදස්සන විසුද්ධීතිී ඉමා පං්ච විසුද්දධියෝ සාරී රං තස්මාතේසු භූමි භූතේ සු දම්මේසු උග්ගහ පරිපුච්චා වසේන ඥාන පරිචයන් කත්වා මූල භූතා දේව විසුද්දියෝ සම්පාදෙත්වා ශරීරභූතා පංච විසුද්ධියෝ සම්පාදේත්වන භාවයත්බා මේ වනාහි විදර්ශනා භාවනාව වැඩීමේ ක්‍රමය ඉගැඩුව විශුද්ධි මාර්ගය එන සංශිප්ත කතාවයි විදශනා ප්‍රඥාව කෙසේ වැඩියයුතුද යන මේ පැනේහි පිළිතුරනම් මේ විදර්ශනා ප්‍රඥාවට කන්ද ආයතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිජ සමපපාද ආහාර ආදී ප්‍රබේධ ඇති ධර්මයන් ස්ුවලක්ෂණ ගහනය සාමාන්්‍ය ලක්ෂණ ග්‍රහණය ප්‍රෞෘතිස්ථානය වන හයින් பூමිය සීල විසුද්්‍යිය හා චිත්ත විසුද්ධිය දයන දෙක ප්‍රඥාවට පිහිටවන හෙයින් මුල්ිය. දිිට්ටි විසුද්්‍යිය කංකාවිතරන විසුද්ධිය මගා මග ඥානදස්සන විුද්දිය පටිපදා ඥානදස්සන විුද් ඥානදස්සන විුද්ධ යන මේ විසුද්ධි පහ වැඩිය යුතුවනහෙන් ශරීරය. එහෙයින් ඒ භූම වූ ධර්මයන්හි උග්ගහ පරපුච්චා විසින් නුවන පුහුණුව ඇතිකොටගෙන හෙවත් ස්කන්ධාදී ධර්මයනිහි සුතමයඥාණය උපදවාගෙන මොල්වූ විශුද්ධි දෙක සපයාගෙන ශරීර වූ විසුද්ධි පහ වඩමින් මේ විදර්ශනා නුවන වැඩී යුතුය යනු ඒ පාලි පාටය අදහසයි. භූමි භූමි නම් පිහිටන තැය වඩන්නට බලාපොරොත්තුව වන ප්‍රඥාව පිහිටන තැන පළමුුවෙන් ධතයුතුය හැදින උගතයුතුය නැතහොත් කතාවත් ප්‍රතිෂ්ඨා රහිත වෙයි එහි පිළිපදනට යන්නහට ප්‍රතිෂ්ටාවක් නැතිව හිස් හැඟීමක් පහළවීමටි ඩෙතිබේ එහෙයින් පළමුකොට භූමි දැනගතයුතුය හැඳින ගතයුතුය උගත යුතුය වඩන්නට බලාපොත්තුවන නුවන වැඩීම නම් මේ රීමයි විකසනයයි. එහි ඒ විකසනය පැතිරීම ක්‍රමයෙන් සිදුවිය යුතුය ඒ පැතිරීම අහසේ නොවයි වෙන තනක හෝ නොවෙයි ස්කන්ධආදීන් අතරෙහිිය ඒ පැතිරීම් සිදුවිය යුත්තේ ස්කන්ධආදීන් අතරෙහිය එහෙයින් රූප ස්කන්ධ ේදනාස්කන්ந்த සංඥාස්කන්ந்த සංස්කාරස්කන්ந்த விஞ්ඥානස්කන්ධ යන මේ පංචස්කන්ධයන් පිළිබඳව ස්වභාව ලක්ෂණය උගතයුතිය සාවං්‍ය ලක්ෂණය උගත යුතුතිය ආයතන චක්කායතන සෝතායතන ගානායතන ජිවහායතන කායායතන මනායතන රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ठಬ්ායතන දම්මායතනයන මේ ද್වා දසායතනෙන් පිළිබඳව සුවලක්ෂණහා සාමාන්‍ය ලක්ෂණ උගත යුත්್තය ධාතු චක්කුදාාතු රූපදාාතු චක්කු විஞ්ඥානධාතු සෝතධාතු සද්දදාාතු සෝතවිඤ්ඥානධාතු ගානදාාතු, ගන්දදාාතු ගානවිඤ්ඥානදාාතු ජිivහාධාතු රසදාාතු ජිವහා විඤ්ඥානදාාතු කායදාාතු පොට්ठබ්බදාාතු, කායවිඤ්ඥානධාතු මනෝධාතු දම්මදාතු මනොෝ විඤ්ඥානධාතු යන මේ අටලොස් ආකාර ධාතුන් පිළිබඳ ස්ුව ලක්ෂණය උගති යුත්್තේය සාමං්‍ය ලක්ෂණය උගත යුත්್තේය ඉන්ද්‍රිය චක්කෝ ඉන්ද්‍රිය සෝත ඉද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජිවාහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රිය ඉත්ති ඉන්ද්‍රිය, පරිස ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය සුක ඉන්ද්‍රිය දුखි ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝම නස්ස ඉන්ද්‍රිය උපෙක්කා ඉන්ද්‍රිය සද්්‍යීන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධීන්ද්‍රිය, ප්ඥා ඉන්ද්‍රිය අනඥා ත්ඥාසාමීති ඉන්ද්‍රිය අ ඉන්ද්‍රිය අ්‍යතාවින්ද්‍රිය යන මේ දෙවිසි ඉන්ද්‍රියන් පිළිබඳ සොලක්ෂණද සාමං්‍ය ලක්ෂණද උගත යුත්තේය. සච් දුක්ක ආයසත්‍යය දුක්ක සමුද යාරෙ සත්‍යය දුක්ක නිරෝධාරෙසතය දුක්ක නිරෝධ ගාමිනී පටිපදාාරයෙසත්‍යය යන සිව්ව දෑරුම් සත්‍යයන් පිළිබඳ අවබෝධය උග යුත්තේය. படிச்ச சமுப்பத அविද්‍ය பிரரத்தேன் சංஸ்காரேோ වෙதி சංஸ்கார பிரரத்தேன் விஞ்ஞானய වෙதி விஞ்ஞானே பிரரத்தேன் நாமரூப වෙதி நாமரூப பிரரத்தேன் சலாயத்தனவை சலாயத்தன பிரத்தேன் பசவைெய் பஸ்ச பிரத்தேன் வேதனாவை வேதனா பிரரத்தேன் தஹாவவை தா பிரரத்தேன் உப்பාதாනவை උපාධන ප්‍රත්තියෙන් භවය වෙයි බවප්‍රත්තයෙන් ජාති වෙයි ජාති ප්‍රත්යෙන් ජරා මරණය වෙයි මේ ආකාරයෙන් සඳහන් පටිජ සමුපාදය පිළිබඳ අවබෝධය පහළ කරගති යුත්තේය මෙහි අවි්‍යාවය පටන් ජා මරණය දක්වා අගෝ දොළොස් දෙනෙක් වන්නාහ ආහාර් කබලංකාර ආහාරය පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය විஞ්ඥාන ආහාය යන සිව්වදැරුම් ආහාර පිළිබඳ යතා භූත ඥානය දියුණු කරගත යුත්තේය. මේ කියනලද භූමී භූත ධර්මයන් පාලි වශයෙන් හා අට්ටකතා වශයෙන් උදග්‍රහණය කළයුත්තේය නැවත නැවතත් අර්ථය දැනගන්නා අදහසන් විචාරීම විමසීම කළයුත්තේය යතෝක්ත භූමි භූත ධර්මයන්හි ඥාන පරිචය නුවන පුහුණුව සිදුවන්නේ එහි ඥානය ආසේවිතවීම හේතු කොටගෙනය ඒ ආසේවනය වනාහි එහි ශ්‍රවන වශයනුත් උපපරික්ෂා වශයනුත් නොපිරිහලා කෙරන මනසිකාරයෙන් ලැබෙන්නේය එහෙයින් වැඩකැමති යෝගාවච්චරයා මෙහි නොපවාව එදයුතුය මෙසේ මේ ධර්මයන්හි ඥාන පරිචය මුලදී දියුණු කර ගතයුතුය භාවනා අභියෝගේයේදී අරමුණට ගතයුතු වන්නේ එයයි. විදර්ශනා භාවනාාවේදී කමටහන් අරමුණ වශයෙන් නොගතයුතුයයි අහක් කල එකද සංස්කාරයක් නැත. එසේ වුවත් පුද්ගලයාට ගැලපෙන හැටියට අරමුණ යොදා ගතියෝ ගතයුතු වන්නේය මෙහි භූමි වශයෙන් එක්කොට සක් කීවද කර්ුණට පිරිමැසතත් සකල සත්ව්‍යනට ගැලපෙනසේ කර්මස්ථානය දේශනාකරබින් මෙසේ ස්කන්ධාදිය පෙන්නුම් කළහ සත්වයෝ එක්්‍රමයක් අනුව කොටස් තුනකට බෙදී සිටියහ රූප සමුට්ටානයෝය අරූප සමුට්ටානයෝය උබේ සමුට්ටානෝය යනවශයනී එහි අරූප සමුට්ඨානයන් සඳහා ස්කන්ධ දේශනාව විය. එහි අරූප හතර ආකාරයකින් බෙදන ලද්දේය රූප සමුට්ඨානයන් සඳහා ආයතන දේශනාව පැවතියේය. එහි රූපධර්මයෝ අඩක් සහිත කොටස් දහයකට බෙදුනාහ. උබය සමුට්ඨානයන් සඳහා ධාතු දේශනාව පැවතුනේය. ඒ රූප අරූප දොයම වෙදී ඇතිහෙනි තවත් ප්‍රකාර දෙකකින් සත්වයෝ තුන් වැෑරුම් වෙදී තිික්ක ඉද්‍රිය සත්වයෝ ම මජ්ිම ඉන්ද්‍රිය සත්වයෝ දු ඉන්ද්‍රිය සත්වයෝ යන වශයෙන් ද සංෂේප රචකයෝ මජිම රචකයෝ විස්ථාර රචිකයෝ යන වශයෙන්ந்த වෙයි මොවන් සඳහාද යතෝක්ත වූ ස්කන්ධ ආදී දේශනාවෝ පවත්වන ලද්දාාහ. ඉන්ද්‍රිය දේශනාව අනාත්ම ලක්ෂණය පහසුවෙන් උගැනීමට හැකි වනසේ පවත්වන ලද්දේය. මේ ඉන්ද්‍රියෝ ඊශ්වරආදීන් මෙ තමන් හා එකතුව පවත්නා ධර්මයන් අතරහි අධිපතිකම් දක්වන්න නෝය. ඒ ඔවුන් හට ලැබුණේ ධර්මතා වශයනිි මේ ක්‍රියාව මෙසේ වනහයින් වසවත්ති කෙනෙක් නැත්තාහ මේ ධර්ම මෙසේ සු්ඥයෝය අසවත්ති නොවූ හෝ යන මෙයින් පැහැදිලි වන හෙයින් අනාත්ම ලක්ෂණය සුවසේ අවබෝධ කරගත හැකි වන්නේය. ස්කන්ධයෝධ ආයතනයෝද ධාතුූහුද ඉන්ද්‍රියෝධයන දහම් කොටස් හතරහිම පිරිපැදීම පැවැත්ම නැවත්ම ඒ දෙකෙහිම හේතුව යන ක්‍රමයෙන් දැකීම සැපයට හේතුවෙයි එසේ නොවෙතහොත් දුකට හේතුවෙයි යනු ප්‍රකාශ කරනු සඳහා සත්‍ය දේශනාව පැවතියේය. විදර්ශනාවේ මුල් දෙක විදර්ශනා ප්‍රඥාවට මුල් දෙකක් ඇත්තේය මාර්ග ප්‍රඥාවට ද මුල් දෙකක් ඇත්තේය මාර්ග ප්‍රඥාවටද එසේම ලැබෙ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධ යන දෙකය මේ දෙක තිබෙනතාක් ප්‍රඥාව මුල් පැසගන්නේය නැතහොත් එය නොවෙයි. එක සීල විසුද්ධිය නම්. සීල විසුද්දීනාම සුපරි සුද්ධං පාතිමොක්ක සංවරාදී චතු බීදං සීලං යනුහෙයින් සැදහැයිෙන් ශික්‍ෂා පදශීලයේ රැකීම ඉන්ද්‍රිය වාරයෙන් රාගාදී කෙලෙස් පහළවන්නට ඉඩ නොතබා සෙහියෙන් යුතුව විසීම දිවි පැවැත්වීම සඳහා තමාට නොගලපෙන නුසුදුසු නොදැහමිදේ නොගෙන පිරිිසුදු ජීවිකාව වීර නිතුවරක ගැනීම ආහරාධී වශයෙන් තමා පරිභෝග කරනතා දය ප්‍රයෝජනය වශයෙන් පිළිකුල් වශයෙන් ධාතු වශයෙන් නුවනින් ප්‍රත්්‍යවේක්ෂාකරමින් සිහියෙන් යෙදී පිරිසිදුව විසීම යන පාතිමොක්ක සංවරසීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිසුද්ධි සීලය පච්චය සංනිසති සීලය යන පිරිසිදුුසි රැකීමෙන් පිරිසිදුු කායික වාජසික පැවැත්මක් තබා ගැනීමය. දෙක චිත්ත විසුද්ධිය නම්. චිත්ත විසුද්ධීනාම සඋපචාරා අට්ට සමාපත්තිියෝ යනුබැවින්, උපචාර සහිත අට්ට සමාපත්ති හුය එහි අට්ට සමාපත්ති නම් ප්‍රථම්‍යානාදී වශයෙන් ලැබෙන රූපාවචර සමාපත්ති සතරද අරූපධ්‍යාන වශයෙන් ලැබෙන සමාපත්ති සතරද යන අටය. මේ අවස්ථායිෙහි ලැබෙන සමාධයට අර්පනා සමාධියයයි කියනු ලැබේ වද මේ සමාපත්ති අට ලැබීමට පමුුවෙන් එකී මහත්ගත සිත් පහළවන චිත්ත වීතියේ මුලිනුත් උපචාරනමින් සිත් පහලවන්නේය. ඒ සිත් පහල නොවීද උපචාරසිත් පමණක් පහළවන්නට இடඩඇත්த்தේය. දෙවර්ගයම උපචාරනාමයෙන් දක්කුණ ලද බව දතයුතු වෙයි. විපස්සනායානිකයාගේ තනිකර උපචාර සමාදිය හෝ එය නැත්නම් ෂණක සමාධිය හෝ චිත්ත විසුද්ධයක් වන්නේය යැයි පුරාණආචාරවරයන් විසින් ප්‍රකාශිතහෙයින්. මේෂනික සමාධියද චිත්ත විසුද්ධය වශයෙන් ක්‍රියා කෙරෙයි. විදර්ශනාභාවනාවට චිත්ත විසුද්ධය වශයෙන් මෙසේ අවස්ථා තුනකින් පටන් ගැනීමට ඉඩ ඇතිහෙන්. ධ්‍යනසිත් නැතිව විදර්ශනා වඩන්නට නොහැ කියැන මතය අහේතුක බව සැලකිය යුතුය. ටීකා ආචාරය ධර්මපාල හිමියෝද උපචාර සමාදීපී அපනා සමාதிී ව விපස්සனය அත්த்தான භාවத்தோ சிත්த்த விசුද්தியேவ උපචාர සමාதிියද அර්පනා சමාධියමෙන් විදර්ශනාවට පිහිට වනහයිෙන්. චිත්ත විසුද්ධියමයි මේ අර්த்தයම ප්‍රකාශ කළහ. මේ පිළිබඳ සම්පூර්ණ අවබෝධයක් පහළ කරගැනීමට වත් ඔබබට දියුණුවට පමණවාගත යුතුය. මේ සීල විසුද්ධියත් චිත්ත විසුද්්‍යත් යන දෙක ප්‍ර්‍ර්ඥාවට මුල් වන්නේ එයට යතෝක්ත භූමයේ ස්තිරව පිහිටා ගැනීමට උපකාරවන හෙයිනිි. සීලයින් ප්‍රතිෂ්ඨා සිද්ධිය වෙයි සමාධියෙන් ප්‍රතිෂ්ටාව ස්තිරවෙයි එයි ප්‍රඥාව වැඩීමට හොඳට අවසරය ලැබයි. සතිීහි සීල විසුද්ධියන් චිත්ත විසුද්ධියංශ අයං ප්ඥා මූලජාතා නාමහෝති නාසති. සීල විසුද්්‍ය ඇතිකල්හි චිත්ත විසුද්ධියද දෙකම ඇතිකල්හි මේ ප්‍රඥාව මුල් ගත්තේ නම්වෙයි. ය ආචාරය ධර්ම පාල ස්වාමීන්ගේ වචනේද සැලකිය යුතුය. ප්‍රඥාවේ ශරීරය දිට්ටි විසුද්ධිය, කංකා විතරණ විසුද්ධිය මගගාමග්ග ඥාන දස්සන විසුද්ධිය, පටිපදාඥාන දස්සන විසුද්ධිය ඥානදස්සන විසුද්ධිය යන විසුද්ධි පස විදර්ශනාභාවනාව ශරීරයයි ්‍රමෙන් නොපිරහලාවර්ධනයට පත්කරගත යුත්තකි. ශරීරය පිරිහීමෙන් සම්පූර්ණ අභාවය සිදුවන හෙනි.